සමන්තා චක්කවාලි සූ අත්‍රා ගච්චන්තුදීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස්සවන කාලු අයංබදන්තා දම්මස්සවන කාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංබදන්තා නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්සේ. අභාවිතත්තා චතුන්නං සතිප්ටානං අභාවිතත්තා සම්පප්පදානං අභාවිතත්තා ඉදිපාධනං පචන්න ඉන්ද්‍රයානං අභාවිතත්තා පංචන්නං බලානං ස තන්නන් බොජ්ජංගානං අභාවි තත්තා අරියස් අට්ටංගිකස්ස මගසාතිී ඒ අපගේ ශස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදිනාගේම නමස්කාරය වේවා. පින්වත්න ඔබ හැම දෙනාම මේ මොහොතේ ධර්මස්්‍රවනය කරන්නටයි බනාහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්මානු ශාසනාව සැදැ ැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ දොම්පේශ්‍රී කල්්‍යානමාවත් එහි පදිංචි ජීගාමිණී අභේරත්න මැතිතුවන්න ඇතුළු පවුලි පින්වත් පිරිස දායකත්වය දරනවා ප්‍රධාන අරමුණු කීපයක් මුදුන් පමණවා ගැනිමින් ශේෂෙන් ගන් පහ බ්ඩාරනායක විද්‍යාලිදදහටේ උසස් පෙළ ගනිතන්සේ අධ්‍යාපන ලබෙමින් නිඳලා හදිසියේම රෝගාතුරවෙලා දෙදස්දහටේ ජනවාරි මාසි විසි හයවනදින මේ පින්නතුන් අතරින් බෙන්වුණු තමන්ගේ ධයාපරණය පුතනුවන් සහෝදරයා ඥාතිවරයා වෙනුවෙන් අනුමෝදනා වසයෙන් මේ පිංකමට සම්බන්ධ වෙනවා ඒ දරුවාගේ සංසාරික බවගමනටත්. කුත් සියලු අරමුණු සහල්ල මුදුන් පමිණවීම පිණිසත් අපි ධර්ම දේශනා අවසානයේ අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනෝ දැන් ධර්මස්ත්‍රවනය කරන්න කාලය පිනවත්න මේ ජීවිතය කියන්නම ලොකූ මිත්‍යාවක් මිත්‍යාවක් කියල කියන්නේ ලෝක ජීවිතය කියන්නේ අපිහිතන යථාර්ථය නිෙමෙයි පවතින්නේ අපි හිතාගෙනන්න හැම යථාර්ථයක්ම මිත්‍යාවක් මෙමං මෙහෙම කියන්නේ නිකං ආවට ගයාට නිමේ දැ මිත්‍යාවක් කියල කියයන් දැන් හෙට ගැන අපේ තියෙන සැලසුම් සියල්ලම මිත්‍යාවක් මොකද හෙට කියන එකක් ගැනපිට අදහසක් ගන්න බෑ. අදින් මේ ජීවිතය සියල්ල ම හමාර වෙලා මරණටත් පත්වෙල මේ සියල්ල මුඩු යටිකුරුවෙලා යන්න පුළුවන් එහෙම බලනකොට අපි හැම කෙනෙක් ගෙම ජීවිතයේ මිත්‍යාව. මිත්‍යාව පිරිච්ච ලෝකයේක අපි මිත්‍යාව පස්සේ ලොහු බඳිනවා යතාාරථයක් කියලා හිතාගෙන. භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්නනවා මහණෙෙන මේ ලෝකයේ හිතන විදිී ස්වල් පහරි සැපයක් තියෙනවා නම් මහනිනිි මම විනිවන කියල එකක් කොයාගන්නෑ කියනවා. හරි එක දේශනාවක තියෙනවා උන්වහන්සේ අ ගොම පිනක් අතට අරගෙන කියනවා එක භික්ෂුවකට මහණෙනි රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ද ලෝකේ මෙන්න මේ වගේ පුංචි ඇගිලි තුනකට අහුුව පොඩි ගොම පිඩක් කරගෙන මතක් කර නොමහණෙන මෙන්න මේ තරං ස්වල්ප වූ යම්කිසි සැපයක් ස්තිරභාවයක් සනීපයක් එවගේම අපි හිතන විදදියේ සුන්දරත්වයක් තියෙනවනන් මේ ස්වල්ප වසයෙන් හරි මේ ඇගිලි තුනට හුව වෙන ප්‍රමාණයට හරිි ස්වල්ප වසි. පිහිතන විදිී ස්ීර භාවයක් තියෙන වනම් මහනිනිි ම කවදාවත් නිවන කියල එකක් ඔබට දේශනා කරන්න හේරෝ. එකන ඇගිලිතුන්නට අවුවෙන ප්‍රමාණයක් තරංවත් මේ පරිබාහිර අපි ගත කරන ඇසුරුකරන ලෝකේ අපි හිතන විදියේ සැපක් සදාකාලික බවක් ස්ථීර බවක් පින්මත්න අදදකින්ඩ ලැබෙන්නේ නෑ. ඒ ස්වභාවේ අපි තේරුම් අරගෙන අපේ ජීවිතයේ ගෙරවල දැම්මෝතුන් එ ගෙවල දාන ජීවිතේ බුදුරජාණන් වහන්සකි පැත්තට අපට කිට්ටුවෙන්න පුළුවන් ප්‍රධාන කාරණය තමයි මම එහෙම කියන්න මේ ගතවෙන් හේතු පල ටික අපි නිරායාසිීම් පහළ වුණ නෙමේ දෙවියෙක් මැව්වත් නමේ එහෙමත් නැත්තං මේ ජීවිතය මේ සියල්ල හමාරවෙනවත් නෙමේ අපි සාංසාරික සත්වයෝ ඉප දෙමින් මැරෙමින් යන ලෝකයේ අවිද්‍යාවෙන් වැහිලා තන්නහාවට බැඳිලා යන ලෝකයේ මුලක් පේ නෑ. සංවට්ට විවටට කල්ප ගනම් පිටි පස්සට බැලුවත් මුලක් පේන්නේ. අගක් පේනෙත් නෑ දම යන ගමන මෙතනින්හම් කෙලවර වෙන්නේ නෑ මේ හැමෝටම ගෙනාපු කර්ම ශක්ති ක්‍රියාත්මක වෙන. ඔබට දරුවා වෙන්න පුළුවන් ඔබට ඥාතිවරයා වෙන්න පුළුවන් ඔබට අම්මා වෙන්න පුළුවන් නමු තයාගෙනාපු කර්මයක්තිේනවා. ඒ කර්මය අපි අත්වවැල් බැඳගන එකතු වෙලා පුරාපු දේවල් නෙමෙයි පින්වත්න්නේ. තම තමන් වෙන්වෙන් මසයෙන් ගෙනාපු කර්ම ශක්තියක් තියෙනවා. ඒ කර්මයට තමයි අපේ දායාදේතිය නැයි හැම්ම සත්්‍යයෙක්ම පින්වත්න කම්ම දායාදු කර්මිය දායාද කරගෙනන්නේ. කම්ම යෝනි උත්පත්ති ස්ථානය කර්මය කරගෙන යන්න මේ ගමන කම්ම බන්දු ඥාතිවරයක් කර්මය කරගෙන ඉන්නේ කල්්‍යයානංවා පාපකංවා තස්ස දායාදෝ හොඳ විදියට හරි හපත් විදියට හරි මේ උබේ දායාදේ උඹ මේක තියාගනින් කියලා ඔබට යම් දෙයක් ලැබෙනවනං ඒ ලැබෙන්නේ කර්මය පින්වත්ම ඒ නිසා මේ කර්මයට පයිංගහන්න කාටවත් බෑ එතකුට දැම තරුණ රක්්‍රහිීරලා මේ දේශනාව ප්‍රධාන අරමුණත්ඒ කාරණය නිසා මංගීක මතක් කළේ ඔබට දරුවා වනාට ඒ ඒ දරුවා සාම්සාරික වසයෙන් ගෙනාපු වෙනම වෙනම කර්ම ශක්තියක් තියෙනම්. එතුටේඒ කර්ම ශක්තියට අනුවතමයි මේ ජීවිතයස මේ ක්‍රියාත්මකවෙනි සංස්කාර ටිකක්නේ තුර සංස්කාරවලට අනුවතමයි පින්නත්න විඥානය ක්‍රියාත්මක වවෙනි සංකාරපච්චය විඥාණන් කියලනි කියන්නේ සමාර්විටයේ සංස්කරවලට අනුව ක්‍රියාත්මක වෙන විඤ්ඥානයේ ගර්භාසය තුළදීමත්යාව වි්ඥාණ පිට වෙලයන්න පුළුවන්. හේතුව විඤ්ඥානයේ මේ අපිටඕනෝවන විදිහයට හසුරුවන්න පුළුවන්. බැහේතු ප්‍රත්තියන් ගෙන්න්නේ හටාර ගැති. විඤ්ඥානයක් බැහැගන්නන්නේ හේතු ප්‍රත්යන්ට අනුව. සංකාරපච්චි අවිඤ්්‍යාන සංස්කාරවලට අනුව සංස්කාර කියලකිවේ පින්වස් පුුණ්ඥාබි වසයෙන් අපපුඥාබි වසයෙන් ආන ඉංජාබි වසයෙන් කාය සංකාරබසයෙන්. වචී සංකාරවසේ මනෝ සංකාරවසියෙන් ගොඩ නගාගත්ත දේවල්වලට අනුව විඥාණි බැහගන්නේ. සමහර වෙලාවට විඤ්ඥානයක් බෑගන මාසින් දෙකින් සමහටේ වි්ඥාණය පිටවෙන. එතුට පිට වුනාට පස්සේ එතනින් නාමරූපල්ට සලා ඇතනවලට වතිී ක් නෑ. කෙනෙ කියල මුකදීම් විඤඥාය පිට ්‍යාවට කිය දැ වෛද්‍යවරයගින් ෝක කැහෝ එතයා ගොඩක් කතා කියය. දැන් එයාගේ කුසේ ඉන්න දරවා ගබ්සා වුණනු තේ වෛද්‍යවරු කියයි මොක හරි ගර්භාස බිද්තිවල ප්‍රශ්නයක් කියන්න පුළුවන්. එහෙමත් නැත්තන් එයාගේ මේ ජීවවිද්‍යාත්මක වෙනස්කං අහ ගඩ පුළුවන්. නමුත් ඒ වෛද්‍යවර යදානනෑ මේ සංස්කාරවල ක්‍රියාත්මක වීම ගැන මොකද මනස්ස ගැන්න පරිපූර්ණ වස්සින් අවබෝධ කළේ අපගේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපට කියල දුන්නේ මහනන මේ ක්‍රියාත්මකවීම නිරායාසිෙන් ඇති වෙනවා එනේ. විපරිනාමීයට පත්වෙලා යන ලෝකයේ ඇතිවන්න ක්‍රියාවලිය නිරායාසින් ඇතිවෙච්ච එකක් නෙම මේ මහනිි හේතු ප්‍රත්තියන්ගෙන් හටගත්ත ලෝකීක තමයි නැවතිලා ඉන්නේ. එතකොට හේතු ප්‍රත්යන්ගෙන් හටගත්ත ලෝකයක අපි හිතන විදිේ සැපක් සනීපයක් හොඳක් බලාපොරොත්තු වෙන්න බෑපින්වන්නේ. ලෝක ඇ යථාර්තයේ තුළ බැහැගෙන යථාරථයට විවෘතවෙච්ච මනුස්සේක් විදියට අපට මේ ජීවිතයට මූුණ දෙට පුළුවන් ගුණොත් මේ ලෝකයේ හෙලවෙන ස්වභාවේ ඉදිරියේ නොසෙල්ලුුණු හිතක් හදාගන්න පුළුව. හෙලවි හෙලවින මේ ලෝකේ ගලාගෙනයන් එතකොට හෙලවි හෙලවි ගලාගෙනයන් හෙලවෙනවා කියලකයන් යම් කාලික ලාභය, යම් කාලික අලාභය, යම් කාලික නින්දාව, යම් කාලික ප්‍රසංසාාව, යම්කාලික කීර්තිය, යම්කාලික අපගීර්තිය, යම්කාලික බලය, යම්කාලික බලයෙන් නෑ. මේකේක පැත්තට දෝලනී වෙවී දෝලනී වෙවී ගලාගෙනයන්න ලෝකය, සම්පූරණයෙන් නිදහස් වෙන තාක්කල් මේ ලෝකයෙන් පින්වත්න ජරාමරණවලට වඩා වැඩියෙන් මොකුත් බලාපොරොත්තු වෙන්න බෑ. හේතුව මොකදද. හේතුව තමයි ජරාමරවලින් පිරිච්ච ලෝකයක් මේක. ජරාමරණවලින් පිරිච්ච ලෝකයකෙන් ජරාමරණ විනා මොනවා මලාපොරොත්තු වෙටද පිවොත්න. දැ ලෝකයේ ජරාමරණනම් තියෙන්නේ. යම් තැනක තියෙන දේට වඩා වෙන දෙයක් අපි බලාපොරොත්තුනුත් ලැබීද ලෙබෙ නෑ. කළුගල්වල ස්වභාවය වතුර යටයනක නං යම්මිනිහෙක් දෙවියන්ඩි කිව්වට හරිිය නෝදනන්නේ කළුගල් උඩ පාවේවා කියලා. ඇයි කළුගල් උඩ පාාවෙන් නෑ කළුගල්වල ආකෘතිම යට යනක. එතකට ජරාමරණවලින් වැහිච්ච ලෝකයකින් අපිහිතනවනම් ජරාමරණවලින් නිදහස් එච්චේ එකක් එක කවදාවත් බලාපොත්තුවවෙන්න බැරි දෙයක්. එක කවදාවත් ලෝකයේ අදකින්න බැරිිය ක අප් පින් නොත්නී. එක කවදාවත් මුණ ගැහෙන තිය එක. ඒ නිසා තමයි මේ ජීවිතයේ උපන් වීරිය තුළ ශක්තිමත්වෙච්චාය උපන් කුසලේ තුළ ශක්තිමත් එච්චාය නූපන් කුසල්ලයට හාරවු සව් සහාරවස් උපද්දවන්ඩ වීරයක් තිබුණු අය. නූපන්ුසය උපද්ධවමින් උපන් අකුසලය දුරුකරලදාමින් නූපන් අකුසලයට දොරවහගෙන හිටිය මිනිස්සු මේ සියල්ලු කාමභෝගි ජීවිතයෙන් අයින් වෙලා සදාකාලිකෝ දුකහමාර කරගන්න තැනකට ලගුණනේ නතරුණීකයි. දැනගත්තා මේ ෝකයේ අපි හිතුවට සොඳරයි කියලා මේකේ ජරාමරණ මයි තියෙන්නේ. එතකොට යාලා ශක්තිමත් ඉතක්තියාගෙන ධර්මයට ඇවිල්ල ස්සියාල් අත්තර අදාලා ඉගොල්ල දුකනිවාගන්න පනිිවිඩේ හොයාගෙන ගියා ඒ පනිවිඩේ හොයාගෙන යනකොට මෙිහි මිනිස්සු කියනේවා කරනේවා අපි ගැන හිතනවා ඉගොල්ලුන්ට වැඩක් වුණේ නෑ ඇයි එගොල් වැඩක්කුණේ භාගතුනසක ධර්මී විතරයි. ලෝක ඇත්තෙක් ගැිගැටී ධර්මී පුහුණු කළේ නැත්තේක. උපන් අකුසලයක් ෝනම් මිනිහැකි තියෙන්න පුළුවන්. දැ මේ වෙලා පවා ඔබගේ උපන් අකුසල් තියෙන්න පුළුවන්. උපන් අකුසල් තිබනත් පින්මත්න දුක්වෙ වී දුක්ව විහරිකමක් නෑ. වීරිය කරර වීරිය කරකට ධර්මය තුළමින්ද. ධර්මය තුළ හිටියොත් රැකවරණයක් තියෙනවා. දැම යම්බ පාලිකයන්නේ භාරතය හිටපු ප්‍රසිද්ධ වෙසන් ගෙන භාරතයේීටිය ප්‍රසිද්ධ පිළේ ගනිකාවක් අපේ වචනවලින් කිවොත්. ඇයි මේ අද ඉන්න කෙනෙක් වගනෙමේ ඇය වෙනුවෙන් පිසාාල ආර්ථික ශක්තියක් තිබිලති. ඇයගින් පහස්සව බලාපොරොත්තුවෙන්න මේ සාමාන්‍ය මිනිස්සු නිමේ රජවරු මැතිඇමතිවරු සිටුවරු සමාජයේ බොහෝම ධනවත් බලවත් මිනිස්සු තමයි ඇයගම් පහස බලාපොරොත්තුවෙන් ඇයි හොයාගෙනාවේ. එහෙම ඇයි හොයාගෙන එනකොට පින්වත්නී ඇයට විශාල වසයෙන් ඇය වෙනුවෙන් මුදල් ගෙව් අය අය ඇයිගේ ගෙදර විශල පිරිසක් වැඩට ඉඳල තියෙනවා ඔය අම්පාලියගේ කොණ්ඩෙ හදැන් විතරක් විශාල පිරිසක් කාන්තාව ඉඳල තියෙනවා එකැනේ අයිතාම්බොම දනවත් කෙනෙක් අන්තිමට මේ කාමභෝගි ජීවිත අස්සේ සල්ලි හොයලා 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 මේ ආර්ථික ජීවිතයස්සේ යායට හිතුුණම් මේක නෙමෙයින් මගේ සැනැසීම ිකස්සේ මොක්වත් නැගෙල තෙරුුණ. ඒම තේරුම් අරගන එයා එයා බුදුරජණන් සරණ ගිය. අන්තිමටමො අම්පාලීර විශාල් අම්ඹවනයක් තිබ ඒකත් භාගිවතුන්හන්සිටම පූජා කරලා තියෙනවා. පූජා කලා විතරක් නෙමෙයි සම්පූර්ණයම ගිහි ජීවිතයත් තැරල දාලා අර සියලු සැප සම්පත්වලින් කොන්්ඩි ගැන හිත හිතා හම ගැන හිත හිතා රූපය ගැන හිත හිතා හිටපු මේ ගැනු කෙනා. ඔ කෝම අතෑරල දාලා කහට රිදිකෑල්ලක් පොරෝගන සිවරක් පොරෝගෙන මැටිපාතරයක් අතට ගත්තා. මැටිපාත්තරයක් අතට අරගන අම්භපාලිය රත්තරංවලින් සෙරපපු හදලතිී බිලතියන්නේෙ. ඇයට පලදිට. ඒ රත්තරන් සෙරෙප්පු අතඇරලදාලා මේ බොරොලු තියන මහපොල්ලොවී රත්තරම්පාට ශරීරයක් තිබුණන මේ අම්භපාලි කියන කාන්තාව. මැටිපාතරයක් අතේතියාගෙන කසාවතක් දරාගෙන ග්‍යාග්‍යයක් ගානයේ පින්නපාතිකිය. එහෙම පින්්ඩ පාතය යනකුට කීදනෙක් කියයක් කතා කියන්න ඇද. කාටවස්ත්‍රයක් දරාගෙන හිස මුඩු කරලා අරදිගයටට තිබ්බ කෝඩි කපලදාලා රත්තරම්පාට හමක් තිබුණු මේ කාන්තාව සිවරක් පොරෝගෙන මැටිපාතරයක් අතේතියාගෙන සිව්ප මැල්ලි පාසටහන් මේ මහපොළොවෙතියමින් අත්තරන් සිරෙප්පු දාපු කකුල් දෙකෙ මේ මහපොලො ඇවිදගෙන යනකොට කීදනෙක් හිනාවෙන්න ඇද. උඹ හොම කියට උඹ ගැ අපිදන්නන කියලා කීදනෙක් කියක් කතා කියන්න ඇත්ත. ඇගම් පහස ලබාපු පිරිමි කීදනෙක් කටේ කොනකින් හිනාවෙඩ ඇද එයක්කෝම දරාගන උපන් වීරියෙන් මේ ධර්මී පුහුණු කරලා ධර්මී තුළ ස්ථාවර වුණ තට ධර්මය තුළ ස්ථාවර වෙනකොට කමදාවත් බුදුරජාණන්ස ළඟට ගිහින් කියල නෑ. ස්වාමීණි මේ මිනිස්සු මට ධර්මයක් පුහුණු කරන්න දෙන්න. මගේ වැරදි කිය කියා මට ඇහෙන්න්නක එක කතාන්දර කියනවා ඒවා කියල නෑ. කවදාවත් කියලනෑ ස්වාමිනි බලන්න මෙච්චර මම නනිද නිවැරදි වෙලා මට නිවැරදිවෙඩ දෙන්න ෑන මේ මිනිස්සු කියලක කියල නෑ. ඇයි. ලෝකේ මේ ආස්වාදය ගැනත් දන්නවා. ආදීනව ගැනත් දන්නවා. ආස්වාදයේ නිසා ආදීනව වෙච්චේ දේවල් ආස්වාදයේ රහමොුණවගේද කියලා දන්නවා. අපි මේ ආස්වාදය පන්සේ ලූ බැන්දට පින්වත්නී මේ ධර්මය නිසා අපි දන්නවා මේකේ කිසි රහක් නෑ කියලා. හැබැයි ධර්මයක් නැති වුණුත් එහෙම ආස්වාදේවත් ඒකෙ ආදීනෝ දකිින් ඩුවත් අපිට ලැබෙනෑ. අනික විකල් පෙකුත් නෑ අපිට හොඳයි ජීවිත එපා වුණ කිය හිතන්. ත මේ ජීවිත වයසට යනවාල් එඩ වෙනවා කියලා කිව්වට ඒ ලෙඩවිෙනයකට වයසට යනයකට විකල්පයක් විදියට අපිට ධර්මයක් මුණ නොගැහුණනොත් ඒත් අසරනයිනි. තැන් අපේ ජීවිතේ පසුබෑමක් ඇති වෙනකුට එක පැත්තකින් අල්ලගන්න අපිට සුන්දර ධර්මයක් තියෙනවාන. ජීවිතය වැර දෙන්න පුළුවන් ඕන මිනිහෙකුට ඒ වැරදිච්ච තැන්වලින් ධර්මය තුළින් නැග ඉඳ පෙන්වත්න වැරදුනාට කමන් නෑ. ජීවිතේ සීර සයක්ි වැරදි මිනිස්ස ලෝකය ෑනි වැරදුනාට කමක් නෑ පරණ වැරදි කොච්චර තිබ්බත්කමක් නෑ ඒ තියෙන වැරදිති අයටගාගෙන පරණ වැරදි වට මේ ආනන්තරිය පාප කර්මවලට මෙහා පැත්ති නම් වැරදි ලතියෙන්නේ ඕනම කෙනෙකුට නිවැරදි වෙඩ පුළුව. තැම යංගුලිමාල මහරතන් වහන්සකි ජීවිතය තියෙනවා. උහන්සේ හරි පුදුමයි ඒ ජීවිතයෙන් මිනිස්සුන්ගේ ජීවිතය ගත්තා අධදැකම්ෙක්ක ඒ පරිනතභාවඇත්තෙකේ ඇත්තු ධර්මය පුහුණු කරපු විදිිය හරි විශ්මිතයි පින්නවත්න. යංගුලි මාල මය වචන දෙකින් තුනින් ධර්මීටාවනි වචචන දෙකෙන් තුනෙන් ධර්මීට ඇවිල්ලා ධර්ම ඉිපහිට හදාගත්ත කෙනෙ. ඔය ධර්මී පිහිට හදාගෙන දවසක් මේ පිින්ඩ පාතේ වඩිනකට මිනිස්සු හැංගිල ගල් හලතිනවා. ඇසත් පුරුස ලෝකෙන් සත්පුරුසකම් බලාපොරොත්තුවෙන් දෙපා. මේ ලෝකයේහදහද බුදු කෙනෙ ධර්මී පූුණු කරන්න බෑ අදගෙන සිද්ධීෙන් ජාමරණන්න දුකැන තරුම් ග්. අහිමි වෙනකොට ලෝකේ අහිමිවීම නේද මුණගැහෙන්න්නේ කියලා ඒක නිමිත්තක් කරගන්ඩ ධර්මී පැත්තටින්ද. අහිමි වනා කිය හූල්ල හුල්ල ඉඳල වැඩන්නේ. ඒ අහිමිවෙච්චේක නිසාපින්වත්නී එකතුේල අත්වල් බැඳගෙන පවුල් පපිටින් ගුණ ධර්මපුොනවා විනා වෙන කොරන්න දෙන්නේ. ඇයි! ඔය අත්වල් බැඳගෙන ඉන්නටි කත්තා අහිමි වවෙන්න පුුවන්. ලෝක රිත්මය ලෝකයේ මොුණගැහිච්ච දේවල්වල විපරිනාමේනන් ලෝකේ රිත්මය ඒ විපරිනාමයට පත්වෙන්න ලෝකයේ විපරිනාමයට පත්තෙන් නෑ ොද සැපයක් මේ කොහෙ හරි ඇති කියලා හොයෙනවනම් ඒක පින්වත්නි හරියට ඒ මනුස්සයා ඒ කරන වැඩේ ඇස්සේ මනුසයට කව දාවත් එහෙම එකක් කම්බ වෙනෑ. තෙම් බලන්න අර දැංව ඇංගුලිමමාල් මහරතාතන්සක ජීවිත තොරතුරුලින්තියෙනව උන්හන්සේ පිඩ පාති වඩිනවා පින්ඩපාතේ වැඩම කරලා පින්නත්න වඩිනකොට ගල් ගලතිනො මිනිස්සු. ගල් ගහනකොට උන්ස එමීට ගඟට ගිහින්ගේ ලේ හෝදගන්නවලු ලේ හෝදගන හෙමීට වඩි නෝලු සමාර්ධවසල් පින්ඩ පාති යනකොට මේ මිනිස්සු දැනුත් අර කලින් වගේ කැලබෙනවද දන්නේ අපි හොඳ වැඩක් කරම කියලා බලන්න මිනිස්සු අර පාත්තරයේ ධනටික අරග එකොට එන මඟ බලාගෙන දලා වැලි ගහල තියනවා. එතුර අ වලනද තිබ ධානික කොක්කෝම වැලිලින් වැහලලාෑන ෙමීට වැලි හට හහිට කළල ද ලඳක් කියවා එතුර එහෙම වලන්දන කොට මේ කවදාවත් තමන්ගේ දුක කියලනෑ කාටවත් ඇ මික කීදල වැඩන්නේන දුක කාටවත් කිව් කියලා දුක ඉවර වෙන්නේ ඇයි දුක ඉවරගන්න ප්‍රතිපදාවක් බුදුකෙනින් ක අපිටි ගැන්නුවා ඒ ප්‍රතිපදාව එක පැත්තකින්දල් තියාගෙන දුක කාටහරි කියා හිටියයොත් ඒ කියකී හිටියා කියල පින්වත්නි මේ දුක ඉවර වෙන්නේ කවදාවත්. දැ මිනිස්සු අර පාතරයට වැලිදානකොට හෙමීට උන්නහන්සේ වැලිටික අයිංකරල වලඳනවා කියනවා. මිනිස්සුක සමහර වෙලාවට මිනිස්සු උන්වහන්සේට ගල්ලව ලින්ගානකොට ඔළුව පලාගන්න ලේගලනවා කියනවා. හෙමීට ලේටික හෝදල දාලා පැත්තකට වෙන කියනවා කවදාවත් බුදුරජණන්සිට කියලනෑ. ස්වාමීණී මුම් මට ඉන්ද දෙන්න ෑනී. ඇයි මට මෙහෙම හොඳට ඉඩ දෙන්න නැත්තේ. ඇයි මේ මිනිස්සුන් මගැන තරම් ගන්නඩ බැරි මන්දැක් හොඳ කෙනෙක් නේද. මගේ අතින් දැන් වරදක් කරෙෙන් නෑනේද ඒත් මට මගේ පාඩුවේ ඉඩ දෙන්න නෑනේ කියලා කවදාවක් කියලා නෑ. තමන්ගේ දුක කාටවක් කිවට දුක වරවෙ නෑනේ එමනිසු දන්නවා ජීත අත්දකයිම් මලි. ඇජීවිත හොන්තට්කාපු මිනිස්සුනේ. විත මහපොළුවත්ත එක හැපිලා මිනිසු එක හැප්ිලා මිනිසු දහස්ගානක් මරලා ඒ ලේ දැකලා ඇතිවෙච්ච මේ මහා පීඩනයයක් එකනි ධර්මයටටාවෙන් මි පින්නවත්න යම් පීඩනයයක් තියෙනවන ධර්මය විනා වෙන දෙයක් නෑ ඒ පීඩනය නැති කරගන්ද. ඒ ධර්මය තුළින්ම තමයි ඒ පීඩනය සංසින්දවාගන්ට තියෙන්නේ ඔබේ හිතේ පසුදැවීමක් කනස්සල්ලක් කඩා වැටීමක් හිත්වේදනාවක් අහිමිවීම ගැෙන දරාගන්් බැරි වේදනාවත් තියෙනවාවන ධර්මීට මෙෙන්ද ධර්මීට මෙන්ද. ධර්මී පැත්තෙන් ඊට ගණ්ඩෙ. ඒ ධර්මය ඔබට කියලා දෙයි කොහොමද මේ ලෝකයේ ඇත්ත කතාව කියලා. මේ ලෝක ඇත්ත කතාව ේරුණා ඔබ හෙල්ලෙන් නඇතු ඉන්න පුුව. අතින්ද කියලෝ පටවින් සිතෝසියා චතු බිවාතේපි අසම්ප කම්පියෝ කියලකිව හතර දිගින් අමන හුළඟට නොසෙල්වෙන හරියට ඉන්ද්‍ර කියලයක් වගේ මොන්න පැත්තිෙන් උලන් හැමුවත් හෙල්ලි නෑවගේ. හෙල්ලෙන් නැතු ඉන්ඩු ගන්න නි ධර්මය. ධර්මයක් නැති ජීවිතය හැම වෙලාකම හෙල්ලෙනවා. කඩා වැටෙනවා අඩනවා පපුුවට අදදකෙන් ගහගන්නවා. පුවට අදකින් ගහගන්න එක නතර කරලා ඇස්සලිින් වැටන කඳුලු පිය දැම්මීමේ ධර්මේනේ. මේ ධර්මීට පුළුවන් ඔබේ කඳුළු පියදාන්. දැම්බල ඒ දේවදත්ේ සාමිනාන්ශය ඔය ංගුලි මාල්ල මහර අතනස කවදාවත් තමන්ගේ දුක කියල නැකි වකයි එමකද ඒ කාටවත් කියලා වැඩන්නේ හැබැ එ දවසක් තමන්ගේ දුක්ක කියලා තියෙන? කවදාවත්කි වෙන මටමි බද් ලැබෙන්නෑ දානිවල වැලි මට ගල්ගානවා මිනිස්සු පාරයනකොට ඇයි මට ගල්ගහන්න කියල කියලනෑ. එක දවසක්කි ොමගදද ස්වාමීනී අම්ම කෙනෙක් විලිරුදාවෙන් කෑගහනවා. අම්ම කෙනෙක් විලිරුදාවෙන් කෑගහනවා හර සංයේ ගෑැ ඇතිවෙනවා හිතරකිවා. දරුවා බිහිකරගන්ට බැරුව ගෑනු කෙනෙක් කෑ මොර දෙනවා. ඒවෙලා උනාහන්සේ මතැ කර ඉතින් අධිෂ්ඨාන කරන්න කිව්වා. මේ ආරයේ ජාතියේ ඉන්න කාතාකල් ම කාගවත් ජීවිතයක්ත් තොරකර නයකකි අධිෂ්ඨාන කරන්න කිව්වා බිම් බලාගත්තා. ඇයි මාලා ගාතකයෙක්නේ පරණ උනාා සතන්ද ඇති මංවගේ මිනිෙක් කොහොම දෙහෙම කරන්නේ. ඒවෙලාේ වඋනාාන්ේ ඉතනකොට බුදුරජනන් තක්රනවා අංගුි මා ෙම හිතන්ඩො කියන. එ ඉතන් එපාකේනවා හේතුව තමයි මේ ඔබ ආරය ජාතිය පහළු වුණු දවසින්දල ජීවිතය තොර කරලනේ ආරයා ජාතව නාබිජානාමි කියලනේද කියන්නේ. ආරයා ජාත නාභිජානාමි සංතිච්්‍රපානන් ජීවිත අවරෝපේතාතේන සච්චන සොත්තිතය ඔුතු සොත්ති ගබ සාති කෙලනිකෙන්. මම ආරිය ජාති ඉපදිච්ච දවස්සේ ඉඳලා කවදාවත් සතිගි ජීවිතය තොර කරී නෑ. අන්නේ ආරිය ජාතියට ආපු දවසීදල මේ දුක නිවෙඩ හිත නිවෙන්න පටන්ගන්න. ඒකට අදාළල ප්‍රතිපදාවක් පිළිවෙතක් අපගේ භාග්‍යවඋතුන් වහන්සේ අපිට පින්වත්නියූ ගන්නලා තියනවා. ඒ පිළිවෙත තුළ අපි ජීවමාන වෙන්ඩ උත්සහ කරන්න ඕන. දැම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඉතාම ලස්සන දේශනාවක තරල ධර්මකාරණ කේපයක් විතනක් අපිකාන මේ කාලේයට අදාළුව කතාකරගන්න බලාපොරොත්ව වෙනවා මේ දේශනාව තින සංයුක්ත නිකායි කන්දක වර්ගේ වාසි ජටෝපම සූත්‍රරයේ කියලා. වැෑමිටක් උපමාංකරගෙන වදාල දේශනාව. වැෑක මිටක් ගැන තමයිමකි තින ක ඉතාහාම ගැඹුරට යන අවශ්‍ය නම් මේක දේශනාවකින් තමන්ගේ දුක හමාරකරගන්නට ලැබෙන තරක් විශ්මිත දේශනමයෝ. දේශනාවකින් තමන්ගේ දුකේ කෙලවර කරගන්ඩ දුකෙන් නිදහස්වීම පිණිස වැඩ පිළිවෙලක් දක්ෂ ඥානවන්ත ශ්‍රාවකයකුට ගොඩනගාගන්ර පුළුවන්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ලෝකේ අවබෝධ කරන ලෝක දකින කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ආශ්‍රව, ය කරගන්න විදිය ගැන ලෝකයේ දකිනවා කියල කියන්න මේ පෘතුවිය ගැනීමනෙමයි ලෝකයේ දකිනවා කියලා භාග්‍යතු වහසේ වදාළ මේ පංචස්කන්ද ලෝකයේ දකිනෙක්. එතුර පංචස්කන්ද ලෝකයේ අස්සේ තමයි දුක උපදින්නේ දුක මේ රටේ තියෙන එකගන්නෙමේ දුක සංකල්පවස්සයෙන් හිතේ ඇතිවෙන දෙයක්. මේ ලෝකේ කොහෙවත් දුක නෑැපින් ත්න. ද ලෝකයේ තියෙන දේවල් මම ඇතුළට ගන්න විදි අනුව තමයි මගේ ඇතුළේ වේදනා උපදින්නේ ඒක දුක්වේදනාවක් වෙන්නත් පුළුවන් සැපවේදනාවක් වෙන්නත් පුළුවන් ඒමත් නැත්තම් මධ්‍යස්ථ වේදනාවක් වෙන්නත් පුළුවන් පින්වත්න බුදුරජාණන් වහන්සේ මතක් කරනො මේ මොනහට ගැනීම නිරුද්ධවීමද මේ රූපයේ හට ගැනීමත් නැතිවීමත් යම් කෙනෙක් දැක්කොත් එය ධර්මී පැත්තිෙන් හිටගන්නවා කියන වේදනාවේ හට ගැනීමත් නිරෝධයක් දැක්කොත් එකන විදින දේවල්ල හට ගැනීමත් නිරුද්ධවීමත් දැකොත් එය හිට ගන්නේ ධර්මී පැත්තින් කියෙනවා. යම් කෙනෙක් සංඥාවේ හඳුනාගත්ත දේවල්ල හට ගැනීම නිුද්ධවීමත් දැක්කොත් එය හිට ගන්න ධර්ම පැත්තෙන් කෙනවා මේ ඇතිවෙච්ච චිත්ත චෛතසික ධර්මයන්ගේ එකන සංස්කාර පුද්ගලගැන සංස්කාර පිඩක් පින්වත්න ඔබ හැදුනි සංස්කකාරවල. ෝකට ම මම කියලා දැඟලුවාට ඔය ඔබේ පංචස්කන්ද අස්සිෙන් මම කියල කෙනෙක් ඔබ හොයාගන ලුහ බැන්දාට ඕකස්සි මම කියල කෙනෙක් නෑ හුදු සංකාර පිඩක් ඔොය තියෙන්නේ. එතොට හුදු සංස්කාර පිඩක් නං ඔය තියෙන්නේ එතුට සංස්කාරවලින් හැදිච්ච ඔබට ඔබ තුළ මම කියල එක කල්ලන්න නෑ. මම කියල එක කල්ලනවාහා කියන්නෙම පින්නක්නී ඒ අල්ලන්නේ ම අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා ලොක බරම සත්‍යයක් ගැනයාට හරි වැටහීමක් නැති නිසා එතුළ සංස්කාරයන්ගේ හට ගැනීමත් නිරුද්ධවීමත් යම්ශ්‍රාවකයෙක් දැක්කොත් ඉරි පසුන්හන්සේමක කරන විඤ්ානයේ හට ගැනීමත් නිරුද්ධවිීමත්දැකොත් ඔයයි පංචස්කන්දි ගෙන ඔන්නො ට කෙටනවාද රූපස්කන්දේ වේදනාස්කන්දය සං්ඥාස්කන්දය සංකාරස්කන්දේ විඥානස්කන්දේ ඔබ අද්දකින හැම සිද්ධියකම ඔය ටික ඇති වෙලා නැතිවෙලා අයමක් විතරයි තියන්න පින්වොත් ඔබ අදදකින හැමවෙේලාවකම ඔය ඇතුලේ ඔය ටික ක්‍රියාත්මක වීමක් විතරයි වෙලා තින් හුදු පංචස්කන්ද ධරමයක් ඇති වෙලා නැතිවෙලා යනවා හැම වෙලාවකම ඔය ටික ක්‍රියාත්මක වෙනවා විනා වෙනමකක්වත් වෙන්නේ නෑ තකොට අපට තේරෙනවා මේ හැම වෙලාවකම පංචස්කන්ද ධර්මයන් ඇතිවී ඇතිවි නැතිවි නැතිවයාමක් විතරයි තියෙන්නේ නැවබට මොකාකරි දුක්වේදනාවක් ඇති වෙනකොට ඉතමූ කවර අහිමි වුණ කියලා එතුොර දරුවාහරි ඥාතිවරයා හරි අම්මාහරි තාත්තාරි අහිමි වෙනකොට ඇත්තටම පින්නත්න මේ ක්‍රියාවලී ඇතිවෙලා නැතිවිලයමක් විතරයි තියෙන්නේ ඔන්න මොකාකරි කෙනෙක් කෙනෙකුට කරදරයක් වෙනකොට එහෙමත් නැත්ත මොනවිදිී අධදැකීමක් මුල්කරගෙන වනත් ඔයටටික ඇතිවල නැතිවලේ නො. හැම් වෙලාවක මෙහෙමයි.න කවරු හරි දකිනකුට රාගේ උපදිනවා කියල හිතන් ඔන්න දකිනකොට මෙයාගේ චක්කු විඤ්ඥානය පහල වෙනවා. දකිනවෙන චක්කු විඥ්‍යානයේ දකින්නේ අහන වනන් සෝත විඤ්ඥානී. එතුර සමහර දකින දේවල් නිසා, දැක්කා කියනකොට ඔන්න චකු ්්‍යානය පහවන විඤ්ඥානස්කන්ධයක් පහළ වන ඒ දකින දේට අනුව පෙන්වත්න එයා අඳුනගන්නෝ අනමී මගේ දරු අනේද රාගේයට බර කෙනෙක් නංවාමේ කාන්තාව මෙහෙමයි මෙයා මේ විදි කෙනෙක් පිරිමියෙක් නං ඒ පිරිමි කෙන අඳුන ගන්නවා දුක්වේදනාවකට අදාළ දෙයක් නම් ඉතින් අනේ මගේ දරුවා කියලා අඳුනගන්නවා ඒ හඳනා ගැනීමත් හුදු නාම ධර්මයන් ටිකක් විතරයි. ඒ හඳුනා ගැනීම කියලගැන ඔන්න සංඥාස්කන්ධයක් පහළ වුණා. ඊට අනුව පින්න්නවත්නි එක්කෝ සෑපව ේදනාවක් උපදිනවා. එක්කො දුක්ව වේදනාවක් කොපදිනවා. ඒ මොකදද වේදනාස්කන්ධයක් පහළ වුනා ඇතුළේ. එතුට දරුවක් අහිමි වෙනකොට මගේ දරුවනී දහිමිුණේ එ හඳුන ගැනීමත් එක්කම මෙයාගෙහිතේ, දුක්වේදනාවක් උපදින ඔොන්න වේදනාස්කන්ධයක් පහළ වන. ඊට අනුව හිතේ චිත්ත චෛතසික ධර්මටිකක් පහළ වුණ සංකාරස්කන්ධයක් පහළ වුන. ඒ නාමධර්මයන් ඇැසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස්වීමක් ඇති වුණා ඒට කියන්නේ චිත්තජ රූප කියලා. නාම ධර්මයන් ඇැසුරෙන් රූප ධර්මයන් වෙනස් වෙන. ඔය ගොඩාක්දේවල් නාමධර්මය ැසුරෙන් තමයි වෙනස්වීම් රූපධර්මයන්ගේ ඇතිවෙන්නේට සහර රෝගවලටත් නාමධර්මයන් බලපානවා හිත බලපාලා ඇඟ ලෙඩවෙෙනීවට කියනවා මනෝකායික රෝග කියලා සමාට හිතල් ලෙඩවෙනකොට සමහර ලෙඩ උත්සන්න වෙනවා. හිත සමහරවෙලාවට ලෙඩවෙනකොට හිතේ බරපතල කම්පනයක් ඇති වෙනකොට හරද ස් පන්ධන වේ ගිහිම් වැඩිවෙලා හරද දෙ හබාදයක් හෙමත් ඇතිවෙන්න පුළුවන්ගන්න බලන්න හිත ලෙඩවෙනකොට ඇඟ ෙඩුවෙනවා එතකොට හිතේ නාම ධර්මයන් වල වෙනස්වීමට අනු රූපදධර්මයන්ගේ වෙනස්වීමක් ඇති වෙනවා එතු නාම ධර්මයන්ගේ වෙනස්වීමට අනු සමටාන්ඩනොවා වැල්ලපෙනවා බාහිර රූ හේත්තු වෙනස්වීම ඇතිවෙන්න පුළුවන් රාගේ ඇති වෙච්ච වෙලාවකනං හෝමෝන ක්‍රියාකාරිත්තුයි වෙනස්කා ඇතිවෙන්න පුළුවන් එහෙමත් නැත්තං තවත් වෙලාවකෝ එරාගේ බර අදහසක් ඇති වෙනකොට සමහරවෙලාවට දිර සංසරනවේගේ වැඩිවෙන්න පුළුවන් තරම නාමධර්මය ඇසුරෙන් තමයි රපධර්මයන්ගේත් වෙනස්වී මැතිවෙන්නේ. ඇත්තටම ක්‍රියාත්මක වෙලා දීන අපිහිතනවාමේ එලිය ප්‍රශ්ණයක් කියලා. එලී මොකක් කරියකත් තමයි මේ වෙන්න කියලා පින්නොත්න එලී ප්‍රශ්ණනෑ. මංඒ ඇතුළට ගන්න විදියනුවතමයි ප්‍රශ්නතියෙන්නේ. ඒක න භාගතුනාස දේශනා කළ එන්නතේ කාමයානි චිත්‍රානි ලෝකයේ සංකප්පරාගෝ පුරිසංසකාම කියලා මහන්‍ය බාහිර ලෝකෙ රාගේනෑ ඇතුළේ තමයි සංකල් පවසයෙන් රාගේ උපදින්නේ කියලා. තැන් බුදුරජාණන් වහන්සේ වදාාරනවා මහනිනි මේ රූපවේදනා සඥඥා සංකාර විඤ්ඥානකන පංචස්කන්දයන්ගේ හටගැනීමත් නිරුද්ධවීමත් එයා දැනගත්තට පස්සේ එයා එයාගේ ජීවිතය සම්පූර්ණයම් හිත නිදස්සීම පිණිස වැඩිය යුතු වැඩ පිළිවෙලකට බැහැගන්න කියන. ඒ දැක්කා කියල පින්වත්න යාගේ ජීවිතය සම්පූර්ණයම විමුක්ති පලසුවේ අත්්‍යදිින්න්නයායට හම්බ වෙන්න ඒ වෙනුවෙන් එයා ප්‍රතිපදාවකට බැහැගන්නවා. ප්‍රතිපදාවක් නැතුව යම් කෙනෙක් නිකම් මේ ලෝක දුකයි දුකයි කියලා දැක්කට වැඩන්නෑ. යා ඒ දුක හමාර කරගන්න ප්‍රතිපදාවක් තියෙනවා. මේ ලෝකෙ දුකයි දුකායි කියලා ලකට දුක ගැන කිවට වැඩන්නෑ කියලමං කිවනේ දිස්සල්ලා. ඇැයි දුක ගැන කියලා වැඩ නැතඒේ දුක හමාර කරන ප්‍රතිපදාවක් භාග්‍යවතුන් වහන්සේ අපිට උගන්නලා තියනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ මේ වාසි ජටෝපම සූතයේදී මතක්රන හරි ලස්සනට මනාහසේ මපිමික මේ දෙවෙන දේශනාවලදත් මේ උදාහරණය අරන්තියනො නමුත් මේ දේශනාව මේ උදාහරණය තියෙනවා මහනිනි කිකිලියක් බිත්තර දාලා ඒ බිත්තරදාපු කිකිලි බිත්තර රකින් නඇැතුව පැටව් බලාපොරොත්තු වෙන කියනවා. දැන් කිලියයක් පින්නත්නි බිත්තර දැම්ම හම එකකිලි ිත්තරවලින් පැටව් බලාපොත්තු වෙනවාන ඒකිලි මොකද කරන්න ඕන පිවත්න්නේ. ඒ බිත්තරටක රකිින් දෝන නේද. ඒ බිත්තරටක උුසුම් කරන්නඕන නේද. ඒ බිත්තර වල රැකරණ අත් දෙන්න ඕන නේ දකයකිලි. යම් කිලයක්කිින්වා බිත්තර රකකින්නත් නැතුව බිතර උුසුම් කරන්නත් නැතුව ිතවලට රැකවරණය දෙන්නෙත් නැතුව අනිප ඇතති මුල්ලටකින් කල්පනා කරනලු මගේ පැටවුටික කවද්ද හොටෙන් බිත්තරේ කඩාගෙන එලියටන්නේ කියලා කල්පනා කරන වු. සේ මතරන මහනින ඒකි කිලිට හුදු සංකල්පයක් විතරයි කියනවා කවදාවත් පැටවුකම්බෙන්න්නේෑ කියනවා පැටව් බලාපොත්තු වෙන්න බෑ කියනවා ඇයි ඒකිකිලි පැටව් බලාපොරොත්තු වෙනවා හැබැයි කරන්න ඕන වැඩේ කරලා නෑ අපිටත් ඔොහොමි කන්නෙම ඉදතින් නිවන් දකින් දෝන කියලා අදහසක් තියෙනවා මේක දුකයි තමයි දුකෙන් නිදහස් වෙනවානම් හොඳයි කියලා හිතේ අදහසක් තියෙනවා ඒකට වැඩ පිළි වෙලක් නෑ වැඩ පිළිවෙත්. උනාාන්සිේ මතක්කරු නොමි පංචස්කන්දේ උදේවැය දැක්කට පස්සේ රූපවේදනා සංඥාසංකාර විඤඥාන කියන පංචස්කන්දේ උදේවැෑ දැකපු ශ්‍රාවකයේ කාශ්‍රවක් ක්ෂයකර ගන්නවා කියනවා. ඇබැයි ආශ්‍රාවක්ෂයවීම පිණිස උනාහන්සේ පිළිවෙ තක්කු ගන්නනවා. ඒ පිළිවෙත් පුරන් නැතුව ඒ ආශ්‍රවක්ෂයකරගන්න ශ්‍රාවකයකුට එතනි යාහට වැඩ පිළිවෙ කරගන්න බෑ කියනවා. තුට තමන් හුරු කළ යුතු ප්‍රතිපද අමක් භාග්‍යවතුන් වහන්සේ. මතරනවා. එ ප්‍රතිපදාව තමයි පින්වත්නේ බුදුරජාණන් වහන්සේ අපි මේ මතක්කරපු මේ ගාථපාටයේ තිබේ මොකද වැඩිය යුතු ප්‍රතිපදාව සතර සති පට්ඨානය. සතර සම්්‍ය ප්‍රධාන වීරිය, සතර එරුදිපාද, පංච බල, පංචේන්ද්‍රිය, සප්ත බුජ් ජංගාර්යිය ෂ්ටයින්ක් මාර්ගගේ කියන මේ සන්තිස් බෝධිපාක්සිික ධර්මෝස්සේ තමයි, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට භාග්‍යවතුන් වහන්සේ වදාලෙකට හරි තවලස්සන දේශනාවත්තිනවා එක හන්දුරෝ කෙනෙ කැවිල්ල අහනෝ ස්වාමීණි භාග්‍යවතුන් වහන්ස මේ සතර සතිපට්ඨානේ වඩන මාර්ගයම කද්ද කියලනු සතර සතිපට්ටානි වඩන මාගයම කද කියලාලන වහන්ස මතක් කරනවා භික්ෂුව සතර සතිපට්ානි වඩන මාගගේ ආරයෂ්ටාන්ග මාර්ගය කියන රිපසයන ොඳයිස්වානි සතරයේ සතර සම්්‍යප්‍රධාන වීරියය වඩන මාර්ගයම කද කලාන්. භික්ෂුව සතර සම්්‍යප්‍රධන වීරය වඩ මාර්ග්‍යයත් තාරිෂ ටයින්ක් මාර්ගයකයනු. සතර සම්යපධාන වීරිය වඩන මාර්ගයක නන් ස්වාමීනී සතර එරදිපාද වඩන මාර්ගයමකදද. සතර එදිපාද වඩන මාර්ග්‍යයත් තාරි ෂ ටයික් මාර්ගය කියයනු. ප පච ඉද්‍රිය ධර්ම වඩ මාර්ගයම කද ඉද්‍රිය ධර්ම වඩ මාර්ගයත් ර යින් ර්ගය ය. බලධර්ම වඩන මාර්ගේම කකද බලධර්ම වඩන මාර්ගයත් තාර්රියෂටායග මාර්ගය කියනවා. ඉට පස්ස උනාහන්ේ බලන්න සප්්‍ර බොද්ජංග වඩ මාගගේම කදාන ඒත් ආරයෂටන් මාර්ගගේ කියනු. එතුට මේ හැමයි එකක්ම වැඩෙනවා ආරියෂ්ටායක මාර්ගය තුළ ජියවමාන වෙන ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුළ එ මේ සසිියල්ල වඩාගන්ඩ තියෙන ඒ සුන්දර මාර්ගයමකක්ද මේ දුක හමාර කරගන්න මේ දුකෙන් නිදහස් වෙන මේ ලෝකේ දුකයි දුකයි කියල දෙවියොන්ට කියා උඩ බලාන කෑගගහන්න නැතුව මේ දුක ඉවර කරගන්නට තියෙන වැඩපිළිවෙල මාර්ගයමකක්ද ආර්යෂ්ඨාංගික මාර්ගය. එතකොට මේක දුකයි කියලා තේරෙන වනං. මේ අහිමිවීම අස්සේ දුක විතර ඉතියෙන්නේ. විපරිනාමි අස්සේ දුකට වඩා වැඩිමොක්වත් නෑ. විපරිනාාමයස්ස දුකෙන්මයි පිරිලා තියෙන්නේ. එන්සාම දුකින්ම පිරිච්ච ලෝකයේ දුකෙන් නිදහස් වෙනෝවනන් හොදයි කියලා යටිහිතේ අදහසත් යාගනින් නැතුව ඒකට අදාළ පිළිවෙතට බැහැගන්න ඕන හරියට කිකිලයක් බිත්තර ටික රකිනෝවාගේ. උනාහන්සේ තවත් ලස්සන උපමාවක් මතක් කරනවා. එතකොට යාගේ ආශරෝ දුරුවෙන විදිිය. උනාහන්සේ මතක් කරනවා මේ ඔයෑයේමිට බාසුන් ඇැ කෙනෙක් වඩුවෙක් වැඩකරනොට කාලයක් වැඩ කරනුකොට ෑමිටි ඇගිලි සටහන් හිටිනවාවනේද. කාලයක් වැඩ කරනුකොට අල්ලගන වැඩකරනකොට ඒක තමන්ගේ ඇගිලි සටහන් හිටිනවා එ ඒ වැෑය මිටේ එහෙම හිටිනෝ. එතකොට පින්වත්න එතකොට එයාට පුළුවන්ද කියන්ට ඊයේ මගේ වැෑයමිට මෙච්චරක් ගෙවුණා පෙරේදා මෙ පමණයි ගෙවුණේ අද මේ තරන් කොටසක් ගෙවනා කියලා දිනවසයී ෑහිමිට ගෙවිච්ච ප්‍රමාණය කියන්න පුළුවන්ද කියන්න බෑ. උහන්සේ මතක් කරනවා හැබැයි වැෑහිමිට ගෙවෙනවා කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ යන්න ඒමගේ ආශ්‍රව ගෙවිලගයාට පස්සේ ගෙවනා කියල අවබෝධ වන කිය නො ගෙවෙන්නම පමණයි ඊයේ මගේ ආශ්‍රව මිච්චර ගෙවුණා බෙරේදාමගේ ආශ්‍රව මෙිච්චර ගෙවුණනා කෙල් ලගු කරගණන්නඩ බැ කියනෝ. යම් කෙනෙක් ආර්යියෂ්ඨාංගික මාර්ග පූරණය කරගත්තුත් ඒ ආර්ියෂ්ටාංග මාර්ගයේ තුළ එයාගේ ආශ්‍රවයන්ගේ නිදහස් වෙනවා මයි කියනවා. එ නිදහස් වෙන ඒකා එන ප්‍රතිපදාවම් කියෙන ආර්යෂ්ටායග මාර්ගේ හේතුව තමයි ආර්ියෂ්ටාංගික මාර්ගය තුළ අනෙකුත් සන්තිස්බෝධිපාක්ෂික ධර්මුවට අදාළ සියලු අංගයන් වැඩෙන් රර්යස්ටක් මාර්ගයේ ගැත් අපි අදහසක් ඇතිකරගන්නක හොඳයි බුදුරජාණන් වහන්සේ දැ මෙතනනිද අ වනාන්සේ ඔය දේශනයි මර් තවපමාවක් මතක් කරනවා හරියට මේ නැවක් වේවැැල් කම්බවලින් බැඳල තියනෝලු මුහුද මාසාහයක් විතර බැඳල තියනවා. තු වේවැල් කම්ඹවලින් නැවක් බැඳල තිබ්බට පස්සෙ පින්වත්න ඒ වේවල්වලින් තමයි ඒ කඹේ හතලතියෙන්නේ ඒ කම්බේ පින්වත් මේ ගොඩබිීමට දැම්මාම මේ කව්ට වේලෙනවා හුළඟට වේලෙනවා. අව්ගටයි හුළඟටයි වේලෙනකොට වේරිලා වෙේලලා ඉටවස වහිනකොට තෙමෙනවා. තෙමනකොට මොකද වේනි වේවැල් වේවැල්ටික දිගෑරෙනවා. වේවැල්ටික දිගෑරිල්ලා පින්වත් වේවැල්ටික අව්ගට වේලිලා හුළඟට වේලලා වැස්සට තෙමෙනකොට වේවැැල්වලින් හදාපුම කම්බේ දිරන්්ට පටන්ගන්නවා. අනික මා සහයක් විත මුහ දත්ති බිලා තිනනි බෙඳලා කොටේ ලවන ලවන ගතියඇත් එක්ක මේ වේවැල් දිරණ්ඩ පටන් ගන්නවා එතුට මේ දිරපු වවැ දිරපු වේවැල් ටික නැවතත්තායි කම්භයක් බඳින්න්න ගණ්ඩ සුදුසුකමක් නෑ අන්නේ වගේ යම් කෙනෙක් මේ වැඩ පිළිවෙල තුළ ජියෝමාන වුනොත් යාගේ සංයෝජන ධර්ම ගැවෙල යනෝකේ නෝ සංයෝජන ටික දිරල යනෝකේ නවා. එතු මුලින්ම සංයෝජන ධර්ම ප්‍රහාාණය කරගන්න ශ්‍රාවකයෙක් මේ පංචස් කන්ද ලෝකය මේ උපාධහනී වීමින් මේ ඇතිවෙච්චා අරබුදය ඔබෝ ගැටගහලතියන සංයෝජන දහයකින් පින්වත්න්නේ. තුර දහයකින් බැඳල තියෙනවා නම් මුලින්ම අංයෝජනික තත්ත්වයට හිදහදා ගැනීමයි පළවිනියෙන් කරන්න ඕන. අ සංයෝජනිකයි කියලක න්නේ ඕරම්භාගික සංයෝජන ගලෝ ගත්තා කියන දහස. එතුවට පලවිනිීම් යම් කෙනෙක් සක්කාා දිට්ටියයි විචිකිච්චාවයි සීලබත පරාමාසයි කියන සංයෝජනතුන යම් ශ්‍රාවකයකි ජීවිතෙන් ගැලවිලා යනකුට යා සෝතා පන්න වෙනවා. එතුරට පලවිනිීෙන් සක්කා දිට්ටිය තමයි බරපතල ප්‍රශ්නය සකයිදිට්ටි කියන්නමකක්ද එතුට මේ පංචස්කන්ද ලෝකයේ තන්හාමාන දිට්ටි වසෙන් අල්ලන්ඩ යාෑම තමයි සක්කායි දිට්ටිය කියලා කියන්නේ. මම මගේ මගේ ආත්මී කියය අල්ලන්ඩ කියියා අල්ලන්ඩ ෑම නිසාම පංචස්කන්ද ලෝකේ උපාදානස්කන්දයක් දක්වා මේක උඩුදිව්වා තු පංචස්කන්ද ලෝකෙ උපාදානස්කන්දයක් දක්වාම උඩුදිවේ තන්හා මාන දිට්ටි වසයෙන් මේ පංචස්කන්ද ලෝකේ අල්ලන්න කියපු නිසා ඒම අල්ලන්න යන සාාවකයගේ අභ්‍යන්තර ජීවිතයේ තුළ බරපතල අර්බුදයක් තියෙනවා එ නිසා මේ සම්පූර්ණයම් නිකෙලෙස්වීමම බුදුරජනසේ අගේ කළ ඒකයි සමාර්වෙලාවට ණටිකක් අහනකොට පොඩි භාවනාවක් කරනකොට යම් තාක්දුරට හිතේ නිවීමක් ඇතිවෙන්ඩ පුළුවන්. මේ බණටිකහගෙන ඉන්නකොටත් යම් කෙනෙකි ජීවිතය යම් සංසිඳීමක් නිවීමක් සුවපත්වීමක් අත්දකින්න පුළුවන්. එබැහිම සුවපත්වීමක් අත්දැක්කට පින්වත්නී අපේ අභ්‍යන්තරය තුළ අනුසේ ක්‍රියාත්මකයිනි. රාගානුසය ඊට පස්සේ අවිද්‍යානුසය, දිට්ටිය අනුසය. පටිගානුසය බවරා ගනුසය මෙයාදී අනුසේ මානනා අනුසයාදී අනුස්සය ධර්මයන් අපේ ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. එතොටේ අනුසේ ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා ඕනම වෙලාවක අනුසය ධර්මයන් අපිව කළබලදාන්න පුළුවන්. අනුසේනුත් සම්පූර්ණයම නිදහස් වෙන තැනක තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන නිවන තියන්නේ. අනුසයන්ගෙනුල් සම්පූර්ණයෙන්ම ගැලවිලන. තුට අනුස්සයන් තියාගෙන යම් කෙනෙක් මම යම්තාක්දුරට නිවල කිව්වට වැඩනෑ යා ඕන වෙලාවක කැලබෙන්න්න පුළුවන් ඒක හරියට උදාහරණයකින් කිව්වොත් පින්වත්නී මේ ඒකයි මේ බණටික්හලම වැඩි නතර කරන්න හොඳ නැත්ති. සමාරයිනෝ බණටික්යැවා එතනින් පස්සේ ආය ධර්මයක් දියුණු කරන්නේ නෑ. ඒකෝ ඉතිං ආබෝධි පූජාතියනවා බුදධ පූජාතියනවා ඉට වඩා දෙයක් නෑ එහෙම තියෙනකට ඒ මොහොතේ යම් නිවීමක් සංසිඳීමක් හිතේ තියට පුළුවන්. ඇැයි පින්වත් ඒත් සංසින්දීමර අනුස්සේ ධර්මයන් ආය මතු වෙනකොට ඒ සංසිින්දීමම ගැලවිලා විසිවෙල යනවා. උදාාහරණයක් වි දෙටිකුවොත් මේ අනුසයන්ගේ ක්‍රියාත්මකවීම වන්න මේ වගේ. භාග්‍යතුනාන්ේ දේශනා කරනවා පින්වත් මහනිනිම මේ අනුසේ ක්‍රියාත්මක වෙන පුද්ගලයාගේ අභ්‍යන්තර චිතනෙ ඒකට දෙනි පුලොන් හොඳම උදාහරණී වන්න මේ කයි පින්වත්න්නේ හොඳ මුඋදාාරණයේ තමයි දැන් මඩ සහිත විලක්තියෙනවා කියලා හිතන්න. විලේ මඩත්තියෙනවා ජරා ජීරණ වෙලා. එතකොට කාලයක් මේ විල කැලන්තෙන් නැතුව තිබ්බහම ඒවිලෙෙන් වතුරගන්නේ නැතුව තිබ්ාම කැළඹෙන් නැත්ති වනාාම අර මන්ඩ ටික හොඳට යටට බාාවෙන් නැත්්ද. එතකට යටට භාවනාට පස්සේ අර වතුර හොඳටම පිරිසුදුෙන් නැද්ද. පිරිසුදුයි. හැබැයි පිරිසුදයි කියනෙ කස්සේ අපිට තේ පිරිසුදුයි කියන එක අස්සේ පෙන්වත්න මඩනෑ කියල ගත්තොත් වැරදි නැද්ද. මඩ තියෙනවා හැබැයි, ඒ මඩ තියෙන වතුර කැළඹිලා නෑ. අනුසය තන්නේඒ වගේ පවතින්නේ අභ්‍යන්තරය පවතිනවා හැබැයි ඒ මඩ මතු වෙනවා මොනවගේ වෙලාවකද කැලඹුණොත් මතු වෙනවා. බැරි වෙලා හරි මේ විල කැළමඹුණත් තර මඩ ියි වතුරට සම්මිශ්‍රණය වෙන් නැත්ත වෙනෝ අන්නඒ වගේ අපේ අනුසේ ක්‍රියාත්මක වෙන්නේ හොදට පෑදිච්ච නිල්පාට පෑදිච්ච වතුරයට මඩතියනෝ වගේ අපේ ජීවිතවල පින්වත් අනුසය ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බුදුරජාණන්සේ වදාාරනවා මහනිනි සම්පූර්ණයම නිකෙලෙස්වීමක් මගේ කරන්නේ එක වඋන්හන්සේ ඒනිසා තමයි පිනතුළත් විපාකතිදී විපාකදිදිී අනිත්්‍ය වෙන ස්වභාවයක් තියෙන නිසා පිනතුළව වනත් දායාද වෙච්ච ස්්‍රාවකේක් මහදන් උන්හන්ේ උනන්දුුවෙන් නැත්තේ එකයි. පිණ නරකයි කියනවනෙම බුදුරජාණන් වහන්සේ මහනිනි පිනට බයවෙන් නිපා කියලත් එක බනක් කිය තිය නොන මා පං්ඥබායි වගේ සූත්‍රවල පින්නට බුදුරජණන්සල කවදාවත් ගැරැහේ නෑ. නමුත් පින්වත්නී හොඳට මතකතියාගන්ඩ පින්කරන ශ්‍රාවකයෙක් පිනත් විපාකදිදිී විපාකදිදී අනිත්‍ය වෙලා යනවා නේද කියනෙක මතකතියාගඩ. එතකොට පින විපාකදී ලානිත්‍ය වෙනකට ආයත්්‍යයා නිරේට වැටෙන්ට බැරිද පුොළුවන්. ප්‍රේතලෝකට වැටෙන්න්න බැරිද. එනිසා බුදුරජාණන්සේ අපිට උගන්නන්නේ පින්කරන ශ්‍රාවකයෙක් වඩ කියලා නමි සම්පූර්ණය මේ ලෝකයේ යතාාර්ථාවවබෝධයට පත් වෙලා ලෝකෙෙන් නිදහස් වෙලා සංසාර ජාලයෙන් ගැලවිල යන විදියි අපගේ බුදුරජාණන් වහන්සේ අපට උගන්නන්නේ. එ නිදහස් වෙන විදිේ ගැන මතක්කර දුනාන්සේ මතක් කරනවා යම් කෙනෙක් මපිියෝයි මතක්කරපු කාරණය. පංචස්කන්ද ධර්මයන්ගේ හට ගැනීමත් නිරෝධයක් යම් කෙනෙක් දැක්කොත් එහෙම උපාධානයන් පිළිකුල්වෙලා නැවත උපතක් කරා යන්නේ නැති විදියට මෙයා සම්පූර්ණයම නිවිල යනවා කියනවා. ඔ හරි ලසන දේශනාවතින එක දේශනාවක වඋනාන්සේ ක්‍රමාණුකූල මේ අග්‍ර පලේ ගැන කියාගෙන ය උනාහන්සි මතක් කරනවා යම් ශ්‍රාවකයෙකුට පින්වත් මහනිනි වැළඳූ දානේ තියන එකම ඉලක්කයේ තමයි මළමූත්‍රාපහකිරීම කියනවා. වැළඳූෑම වැළඳූ දානයක ඊට වඩා ඉලක්කයක් නෑ කියනවා. කාපු කෑමේ ප්‍රමුඛ ඉලක්කෙමකක්ද මල මූත්‍රාපහා කිරීම. ඔයිට වඩා හරයක් කෑමි හොයන්ට පුළුවන්ද පින්නත්ව. බෑ. ආහාරය අග්‍ර පලේ යයි කියනවා. ට පසි උන්හන්ේ තක් කරනුවා ප්‍රියදේවල් වල ස්ොභාවේ තමයි මහනනි එකන ප්‍රියදවල් වල අග්‍රපලයේ තමයි ප්‍රියදේවල් වල ප්‍රතිඵලයේ තමයි වෙනස්වීම නැතිවීම වැනසීයාම විපරිනාමේයට පත්වමේක තමයිගේ අග්‍රපලය. ඊට පපසේ භාගතුනාන්සේ වදාරනො මහනිනි යම්ගෙනෙක සුභ භාවනාව යම්ගෙනෙ ගිහිතේ දෙවුණුකරොත් සුබභ නිමිත්ත කෙරෙහි පිළිකල් භාවය තමයියාගේ අග්‍රපලේ කේර. ගවතු වහන්සේ මතක් කරනවා යම් කියෙනෙක් ස්පර් ස ආයතනය ආයතන හය අනිත්ති වසේෙන් දක්කොත්. පින්නත්නම ඉස්පර් සායතන හය නිසා තමයි තන්හා උපදන්නේ. ඇසකණනාසේ දිවශරීරේ මනස. මෙනම ස්පර් සායතන හය නිසා පින්වත්නී ඒ ස්පර්සවීම නිසා විඳින්ට පටන්ගන්නවා විඳින දේවල් නිසා සැපවසෙන් දුක්වසයෙන්. මේ මධ්‍යස්ත වසින් දුක් සැප රහිත වසින් මේ විඳින දේවල් නිසා පින්වත්නි වේදනාව නිසාමයි තන්හා උපදින්නේ. වේදනා පච්චේ අතන්හා තන්න්නාව හිතේ ඇතිවෙච්ච නිසාම තමයි පින්වත්න උපාධානය වෙන්නේ බැඳිලයන්නේ. ඒ කැන තන්නාව නිසයි බැඳිල ගියා අපි එතුරොත් දයම් කෙනෙක් බැඳිල්ලා ගියුත් පින්වත්නී ඒ බැඳයාම නිසාමයි විපාක පින්ස කරම හැදෙන්නේ බැඳිලා ගියපු නිසාම තමයි පින්වත්න මේ උපාදාන පච්චයා බව බව කියල කියන්නේ මේ විපාක පිණිස කර්ම නිර්මාණය වෙනවා එතුොට විපාක පිණිස කරම හැදෙනවා කියන එක තවයිදකින්කිුවොත් මේ මම ඇති බවට මනසේ නිතර නිතර දෝලනය වෙන ස්වභාවයක් තියෙනවා. මම හවා දැක්වෙන බවට මනසේ දෝලනය වෙන ස්වභාවයක් තියෙනවා ඒ ස්වභාවයට අනුව පින්වත් මම කියන කෙනා නිර්මාණය වෙන උපහල වෙනවා ඒස්වභාවව අනු විපාක පිණිස කර්ම හැදුනාට පස්සේ ඒ විපාග පිනිස හැදිච කර්මයට අනුව බිත්තරයක් කස්සේ හරි ගර්භාසයක් අස්සේ හරි මම නිර්මාණය වෙනවා. ආයතනයන්ගේ ප්‍රතිලාබයක් ඇති වෙන. ස්කන්දයන්ගේ පහලවීමක් ඇති වෙනවා. බවපච්චා ජාතික වෝකට ජාතිය පහළ වුණම්මොකද වෙන්නේ ජාතිය පහල වෙච්චග තමයි ලොකුමවුල. ජාතිය පහළ වුණ නිසා තමයි. ජාතිපච්චයා, ජරා මරණ සෝක පරිදේව දුක්කදෝමන සුපායහස්. ඔක්කුන් ප්‍රශ්නතික ජාතිය නිසා. ඒ නිසා එකයි බුදුරජාන්සේ ඒ දේශනාය මත කළ යම් භික්ෂුවක්කෝේවා කවුරුහරි ්‍රාවකයෙක් ඉස්පර්ස අයතනහරය ආයතන හය අනිත්‍යය දැක්කොත් ඉස්පර්සය පිළිකුල් වෙනවා කියනවා. ස්පර්සයේ පිළිකුල් වෙච්ච තැනක ඉස්පර්සයේ නිසා හටගත්ව විඳීම මැතිවෙන්නේ නෑ කියන ඇන්තිමට මනාසේ මතක් කරනවා යම් කෙනෙක් පංච උපාදානස් කන්දේ හටගැනීම වැනසීයාම හරියට දැක්කොත් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවිදිය දැක්කොත්න් උපාධානය පිළිකුල් වෙන්න කියනවා. උපාධානයේ පිළිකුල් වනොත් උපාධානයේ නිසා ඇතිවෙන බවේ හටගන්නෑ කියනවා. බවේ නැත්තං භවේ නිසා ඇතිවෙන ජාතිය නෑ කියනවා. ජාතිය නැත්තං ජාමරණ සෝක පරිදව දුක්දම්නස් මොකක්වත් නෑ කියනවා නැවතයාන උපදින්නෑ කියනවා. ඉතු ඔන්න විදිර පටිච්ච සමුක්පදනව හේතු ප්‍රත්තියන්ගෙන් හටගත්ත ලෝකයක් හේතු නිරුද්ධවෙවී නිරුද්ධවෙවී යද්දී පලේ නිරුද්ධවෙවී නිරුද්ධවෙවී යන විදිය යම්ශ්‍රාවකයෙක් දැක්කොත් ඒ දැකීමම තමයි පෙන්වත්ි තමන්ගේ දෘෂ්ටිය පිරිසුදු කරගන නිකෙලෙස්වීමට තියෙන වැඩ පිළිවෙල ඒ තුළ ජීවමාන වෙන්න ශ්‍රාවකයෙක්වීම පිණිස තමයි ඔබට මේ ධර්මී පිළිසරණ රැකවරණය තියෙන්නේ. එනිසා තමන්ම සුරක්ෂිත කරගන්න වැඩපිළිවෙක් තමන් හදාගන්න එක කාටවත් කරන්න බෑ. එප දෙමින් මැරමින් නිපදමින් මැරමින් යන ගමන හරියට ව අදකාගාරයට ගවයද දක්කනවා වගේ. ගඩා දෙනෙක් ජීවිතෙ සැඳය කාලි ධර්මයක් පුහුණු කරාණ හොඳයි කියල හිතෙනකොටේ අප ප්‍රමාදයි කරගන්න බෑ. ොඩාජනෙක් ජීවිතය හමර වෙන කාලෙට හිතනවාන ධර්මීකුත්තිබ් බනන් හොඳයි කියලා. එතකොට උද ගෑස්පේන කං ඇහින්නේ කරකආගන්න බෑ සිහිකල්පනාවත් නෑ සමහර විට. එතකොට අසරනයි. වදකාගාරයක් ගවගාතනාගාරයක ටරම් යනොට වදකාගාරයකට ගවය කරගෙන යනකොට ඒ ගවයා යනවිදිෙන් ඔයන්න බෑ කොහටද ගෙනියන්න කියලා. ඒ ගවය අරංගයා ම හොයන්න බෑ මේ කොහෙටද ගෙනාව කියලා. ගවයාට තේරුමක් නෑ මංම කොහෙද ගෙන යන්න කියලා. ඔය ගවයා දවස් දෙකතුනක් මයින් මරං යනකොට ඔය ගවයා කුඹුරු මැදින් වතුපිටි මැදිින් කකා බිබී යනවා. දන්නෙම නැතුව එක දවසක ගවගාතනාගාරීටතුේ ඔය ගවයා කිට්ටු වෙනවා. ප්‍රධාන ගේට්ටුවළඟට යනකොට මරපු ගවයෝ කෑ ගහන හඬ ඇහෙනවා. මරන්ඩ ඉන්න ගවියෝ කෑගහන හඬ ඇහිනෝ. මරපු ගවයන්ගේ හිස්කබල් එක තැනක ගොඩගහල තියෙනවා අර ගවයට පේනවා ගේට්ටුව ලඟදී. අලුතෙන් මරපු ගවයන්ගේ ලේ ගඳ දැනිනවා දැම්මකුත් කරන්න පුළුවන්ද ලේගඳ දැනුනත් මරපු ගවයන්ගේ හිස්කබල් දැක්කත් මරන්ඩ ඉන්න ගවියෝ කෑ ගහන හඩ ඇහුනත්. ගවයට පින්වත්නි මොකුත් කරගණ්ඩ පුළුවන්ද මොකුත් බෑණි කරගන්න එක දෙයක් කරගන්න පුළුවන් මොකදද පුළුවන් මැරේනකම්ම කෑගහන්ඩ පුළුවන් හේතුවමකදද ඒ ගවයක් ප්‍රමාදයි අන්තිම වෙනකොට එයා ප්‍රමාදයි නිසා මේ ජීවිතයේ ජරාමරණවලට ලංවුුණම් මේ වැඩේ කරගන්නන් කියන තැනක නම් ලගුවින්්ඩිපා පුළුවන් තරම් මේ වෙලාබේම මේ ධරමය තුළ ජීවමාන වෙන්ඩ මේ වෙලාව තුළම ජීවමාන වෙන්ඩ හෙට කියන එක සම්පූර්ණ මිත්‍යාවක් හෙට කියලා යථාරථයක් නෑනෙ පින්වත්න හෙට කියලා හිතන්නෙම මිත්‍යාවට යථාරතය නම් මේ මොහොතමයි හෙට කියන එක ඇත්ත එකක් නෙමේ ඒ නිසා මේ මොහොත තුළ ධරමේ ජීවමාන කරගන්න ැබෑ බුද්දස්්‍රාවකයෙක් වන්න ඒ බුද්ධස්රාවකයෙක් විදිට වැඩියයුතු ප්‍රතිපදාව ගැනත් අපි අම් අදහසක ඇතිකර ගත්තා ආර්ියෙන්ෂ්ටායින්ක මාාර්ගය සම්බන්ධ. ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිස ජීවිත අවබෝධය පිණිස මේ කුසල්ලුපකාරවේවා කියලා අධිෂ්ඨාන කරනවා. අද දේශනවිදායකත්වය දොම්පේ ශ්‍රී කල්්‍යාන මාවතෙහි පදිංචි ජීගාමිනිි අබේ රත්න මහත්මා ඇතුළු පවුලේ ඥාතිවර ැඳදනාම මැදිහක් වෙලා මේ දේශනාව බෞද්ධරූපවාහිනිඔස්සේ විකාශනය කරන්නට තමන්ගේ සැදැහැතිදායකත්වය ගැෙන කටයුතු කළා එ හත්තු හැම දෙනාගේ මජීවිතයට ධර්මයේ පිහිට පිලිසරණ යහපතා අභියුෘුදිය සැලසේවා කියලා පි අධිෂ්ඨාන කරනු. ඇත්තු ලාපොතු වෙනවා ගම්පහ බ්ඩාණනායක විද්‍යාලයේ. දහාටවාසරේ උසස් පෙළ ගනිතන්සෙන් අධ්‍යාපන ලබෙමෙන් සිටියද. හදි සේම රෝගා තුර වෙල දෙදස් දහටේ ජනවාරි මාසි විසිහය වන දින මේ පින්නතුන් අතරින් වන්නුුණු ජී විකුම් අනුරාධ අභේරත්න පුතාාවෙනුවෙන් තෙවර්ශපූර්ණ පින්කම විදියට තමයි. අසියලු ඥාතිවරු පවුලේ දෙමවපියන් ඇතුළු හැමදිනාම ඇදිහත්වල මේ දේශනාව සිද්ධ කලි. තින් පෙන්වත්න්නේ සංසාරය බොහෝම දුක්ෂහිත එකක් මේ ජීවිතේ මොනවිදියටට හාමාරවේදිකල අපි දන්නෑ කවුරුත් හොඳමදේ තමයි මේ ධර්මය තුළම ජියෝමානවෙන එක. මේ වගේ දෙයක් පවා පේජීවිතයට කර්මස්ථානයක්ම කරගන්න එක තමයි හොඳමදේ ඒ දරුවා වෙනුවෙන් අප අනුමෝදනා කරනවා. විකුම් අනුරාදා බේරත්න ඒ පුතාගේ බවගාමි සස්සර සුවපත්තේවා. දුකින් නිදහස්වීම පිනිසත් ජරාමරණ දුකෙන් නිදහස්වීම පිණිසම මේ දේශනාමී කුසල් බලවත්වේවා සංසාර්ගමනී කෙලවර, උතුම් නිවන් පිණිසම මේ උතුම් ධර්මදාන මෙය බලවත් පුන්නේ සංස්කාර විකුම් අනුරාධ අභේරත්න පුතාගේ ජීවිතයට ධර්මය පිහිට පිළිසරණ රැකවරණීම සැලසේවා නිවන් පිණිසම මේ දේශනාමී කුසල් බලවත්වේවා කලපි අදිිෂ්ඨාන කරනවා ගාමිනි අබේරත්න මහත්මා ප්‍රධාන පවලේ නමින් මේගේ සියලු ඥාතීන්ට මේ පින් උපකාරවේවා එසේලු ඥාතීන්ගේ බවගාමී සසර සුවපත්වේවා හැම දෙනාගේ මායිති භවයන් සුගති ගාමී වේ මියගිය සියලු ඥාතීන්ට සංසාරගත ඥාතීන්ටද නිවන් පිණිස මේ ධර්ම දානම පින බලවත් පේවා කිය අධිෂ්ඨාන කරනවා සෙත් ප්‍රාර්ථ කරන්න බලාපොරොත්තු වෙනවා මහරගමපේක්ෂරෝහලයි සියලු රෝගීන්ට ධර්ම දේශනාවට සාහභාග වුණු දේශකයන් වහන්සේ වූ අපටත් සියලු මහා සංගරත්නයටත් ලංකාවාසිී ලෝකවාසි හැම දිනාටමත් බෞද්ධකාර රි මණ්ඩ ලේ පින්වත් සියලු දිනාටමත් බොරලන්දේ වජිරක් ඥාන සාවාවින් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයටත් උතුම් ධර්ම දානමයේ කුසල් අනුමෝදධනාවෙන් පුඥානු මෝදනාවශයෙන් සිද්ධ කරන්න බලාපොත්ව වෙනවා ඒ හැමදිනාවහන්සේටමත් සියලු ඥාතිවරුන්ටත් මෙලෝවසයෙන් යහපත පිනිසත් පරලෝ සුගතිය පිනිසත් උතුම් නිවන් පිණනිසබ් දේශනාම කුසල් බලවත්වේවා කලපි අදිිෂ්ඨාන කරනවා. එමගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා සියලු දෙවියූ අප රට ජාතිය සබුද්ධ සාසනී ගෞතම බුදුසුනු බහෝ කල් රකිවා. දෙවියන් ප්‍රධාන විශේෂයෙන්ම අපත් වී වදාළ බෞද්ධ අමාධ්‍යජාලය නිර්මාතෘවරයන් වහන්ස වන නම කියන්න අවසරයි පින්වත් දරනාගම කුසල දම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයටත් තුතුම් නිවන් පිණසම මේ කුසල් බලවත් පේවා කිය අදිෂ්ඨානින් අපි දේශනාව නිමා කරනවා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි